ගෝවන් නැවතත් ඔබ විශ්වකර්ම YouTube මාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ විශේෂ ග්‍රහ මාරුවක් සමගින් ඔබට කොහොමද ඒ වැඩගත් වෙන්නේ කියලා දැනගන්න එළඹෙන ජුනි 1 වෙනිදා මාසයේ ආරම්භයත් එක්ක සිදුවෙන විශේෂ ග්‍රහ මාරුවක් කුජ මේෂ රාශියට ප්‍රවිෂ්ට වීම. ඉතින් ඊටාම යහපත් ප්‍රතිඵල ගොඩාක් ළඟා කරන ග්‍රහ මාරුවක්. අපි කතා කරොත් කාල සීමාවක් විදියට ගත්තාම ජුනි 1 වෙනිදා සිට ජූලි 12 වෙනිදා දක්වා මේ කාල සීමාව තුළ කුජ මේෂ රාශියේ ගමන් කරමින් ඉන්නවා. ඉතින් අපි දන්නවා ග්‍රහ වලල්ල තුළ රණශූරය විදියට අපි අඳුරගන්නේ කුජ ග්‍රහය. ඉතින් පුරුෂ ස්වභාවයක් ඇති ග්‍රහයෙක්. එතකොට ගතික ආක්‍රමණශීලී ස්වභාවයක් තියෙන අනදෙන ග්‍රහලෝකයක් විදිහට අපි අඳුරගන්නේ කුජ ග්‍රහය. ඉතින් කෙනෙක්ට ලග්නයක් වශයෙන් ගත්තාම මේ ග්‍රහ මාරෝ වැදගත් වෙන්නේ අපි දන්නවා කුජ මේෂ රාශියට ප්‍රවේශ වීමත් එක්ක කතා කරොත් මේෂ කියන්නේ කුජටම අයත් රාශියක්. ඉතින් තමගේ නිවහනට පැමිණෙනවා වගේ. ඉතින් ඊටාම හිතකර ප්‍රතිඵල වගේම ඇතැම් අවස්ථාවල යම් බලපෑම් ඍණාත්මක විදියටත් බලපාන්න පුළුවන්. ඉතින් ඒ කාරණා ඉදිරියේදී ඔබට එකින් එක ලග්නයන් වශයෙන් පැහැදිලි කිරීමයි මෙහි අරමුණ. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙන්නේ කුජ. එතකොට ඔබගේ ලග්නය නිරන්තරයෙන් පාලනය කරනු ලබන්නේ කුජ ග්‍රහය. ඒත් එක්කම තමයි ඔබගේ ලග්නයෙන් අටවැන්න පාලනය කරනු ලබන්නේත් කුජ. ඉතින් මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයට තමයි මේ කුජ ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඔබගේ ලග්නාධිපති ලග්නගත වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකත් එක්ක එය තමන්ගේ රැකියා වෘත්තීය පරිසරයට ඉතාම හිතකර තත්වයක් විදියට බලපානවා. ඉතින් තමන්ගේ රැකියා ස්ථාන තුළ තමන්ට ප්‍රගතියක් අත්කර ගන්නට තමන්ගේ කටයුතු ඉතාම හොඳින් කරගන්නට සිදුවන ග්‍රහ මාරුවක්. ඒත් එක්කම තමයි තමන් අපේක්ෂා කරගෙන හිටපු තනතුරු ලාභ, සමහර වෙලාවට උසස් වීම වගේ දේවල් මෙන්න මේ කාල සීමාව තුළ තමන්ට හිතකර විදිහට ළඟා වෙන්නට මේ ග්‍රහ මාරුව විශේෂ බලපෑමක් ඇති කරනවා. ඒත් එක්කම කෙනෙකුගේ ජන්ම පත්‍රය තුළ කුජ බලවත් නම් එය ඉතාම හොඳින් තමන්ට ළඟා වෙන්නට පුළුවන් කාල සීමාවක්. ඒත් එක්කම තමයි ව්‍යාපාර කරන අයට ගත්තත් තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට තනගකාරී වෙළඳපළ තුළ ඇතිවන අභියෝග ඉතාම සාර්ථකව ජයගන්නට පුළුවන් ඕනෑම අභියෝගයකට දුෂ්කරතාවයකට මුහුණ දීලා තමන්ගේ කටයුතු ඉතාම හොඳින් කරගන්නට පුළුවන් වාතාවරණයක් මේ කාල සීමාව තුළ මේ තමන්ගේ මේෂ රාශියට කුජ ප්‍රවිෂ්ට වීමත් එක්ක ඇතිවෙන කාරණාවක්. ඒත් එක්කම තමයි කෙනෙක් තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ වගේ දේවල්, එතකොට ජයග්‍රහණය උදෙසා කරන යම් යම් කටයුතු, ක්‍රීඩා ශේෂ්ත්‍ර වගේ දේවල් වල නිරත වෙලා ඉන්න අයට තමන්ගේ තියෙන ජයග්‍රාහී මානසිකත්වය හොඳින් තියාගෙන කටයුතු කරන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් උද්‍යෝගමත් වෙලා තමන්ගේ කටයුතු කරන්න පුළුවන් කාල සීමාවක් හින්දා තමන්ගේ ජයග්‍රහණ කලා ඉතාම හොඳින් ගමන් කරන්න පුළුවන්. ඒත් එකම තමයි තමන්ගේ තියෙන මේ හැකියාවන් එක්ක, ඒ කියන්නේ මූලිකත්වයට පත් වීම, නායකත්ව ගුණාංග ඉස්මතු වීම, මේ කාරණාවත් එක්ක තමන්ගේ රැකියා ස්ථාන තුල පාලන කටයුතු වල ඉන්න අය. සමහර වෙලාවට ඉහළ පෙළ නිලධාරීන්ට තමන්ගේ යටත් පිරිස, එතකොට තමන් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් ඉන්නව නම් තමගේ ශ්‍රමිකයන් තමන් වටා ගොනු කරගෙන ඉතාම හොඳින් තමන්ගේ මෙහෙයවීම් කටයුතු කරගන්න පුළුවන් වාතාවරණයක් තමට ලැබෙනවා මේ කුජ තමන්ගේ ලග්නයට ප්‍රවිෂ්ට වීමත් එක්ක. කුෂම ලග්නය. උෂම ලග්නයෙන් උපන් ඔබට කොහොමද මේ කුජ මාරුව කුජ මේෂ රාශියේ ප්‍රවිෂ්ට වීම වැදගත් වෙන්නේ කියලා කතා කරොත් ඔබගේ ලග්නයෙන් 12වැන්න සහ 7වැන්න කියන ස්ථාන දෙක පාලනය කරනු ලබන්නේ කුජ ග්‍රහය. එතකොට මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් 12වැන්නට තමයි ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් මේක හිතකර වාතාවරණයක් විදිහට අපි හඳුනා ගන්න පුළුවන්. මොකද මෙතන කුජ ප්‍රබලත්වයට පත්වීම අපි දන්නවා සශේෂ්ඨ රාශියට පැමිණීමත් එක්ක තමන්ගේ රැකියා වෘත්තීය කටයුතු වලට මේ බලපානවා. ඉතින් තමන්ගේ රැකියා කටයුතු වල දියුණුව අභිවෘද්ධිය ඇති කර ගන්නට පුළුවන් කාල සීමාවක්. එතකොට රැකියා ස්ථාන තුළ තමන්ට හිතකර වාතාවරණයක් ගොඩනගා ගන්නට තමන්ගේ රැකියා කටයුතු ඉතාම හොඳින් කර ගන්නට පුළුවන් කාල සීමාවක්. ඒත් එකම තමයි තමන්ට වියදම් පාර්ශවය අපිට කතා කරන්න පුළුවන්. මූල්‍ය තත්ය සම්බන්ධයෙන් කතා කරද්දී අපි 12වැන්නේ කුජ ගමන් කරන කාල සීමාව තමන්ට වියදම් ඇති වුණාට ඒවා ඉතාම හොඳින් බුද්ධිමත්ව විසඳා ගන්නට තමන්ට හැකියාව තිබෙනවා. ඉතින් සමහර වෙලාවට තමන්ට සිදුවෙන පාඩු, හදිසි මූල්‍යලාභ වගේ දේවල් වළක්ව ගන්නට තියෙන හැකියාව ඉඩකඩ ඉතාම වැඩි. ඉතින් ඒකත් එක්ක මූල්‍ය තත්ය සම්බන්ධයෙන්
පැවතෙන අවදානම් තමන්ට ඉතාම් බුද්ධිමත්ව කටයුතු කරන්නට හැකියාව තිබෙනවා. ඉතින් ඒත් එක්කම තමයි දොළොස්වැන්නේ කුජ ගමන් කරන කාල සීමාව විදේශ ගමන් සම්බන්ධයෙන්ුත් අපිට කතා කරන්න පුළුවන් හිතකර විදිහට. මොකද තමන්ගේ විදේශගත වීමේ අරමුණු අපේක්ෂා බලාපොරොත්තු තියාගෙන හිටපු අයට විදේශගත වීම සම්බන්ධව මේ කාල සීමාව තුළ තමන්ගේ අරමුණු ඉෂ්ට සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ කාල සීමාව තුළ ඒ කාරණා පෙන්ලා දෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි දොළොස්වැන්නේ මේ කුජ ගමන් කිරීමත් එක්ක තමන්ගේ තිබෙන කායික මානසික ශක්තිය, රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, තමන්ගේ ප්‍රතිශක්තිකරණ මට්ටමේ ඉහළ යාමත් එක්ක ඒ කාල සීමාව තුළ රෝගවලට ලක්වෙන්නේ නැතුව තමන්ගේ කටයුතු ඉතාම හොඳින් කරගන්නට හැකියාව තිබෙනවා. ඒත් එක්කම තමයි කෙනෙක්ට මතුවෙලා තිබෙන සතුරු කරදර වගේ දේවල් අපි දන්නවා සමහර වෙලාවට රැකියා ස්ථාන තුළ ව්‍යාපාර කටයුතු කරගනිද්දී තරගකාරී වෙළඳපළ තුළ තමගේ පුද්ගලික ජීවිතය තුළ මේ කාරණාවලදී තමන්ට විරුද්ධවාදී අදහස් බලපෑම එල්ල වෙන තැන් තියෙනවා. මොකද අපි මානුෂීය මිනිස්සුත් එක වැඩ කරද්දී එකම අදහස් තියෙන අය එක වගේ අය යහපත්ම දේවල් අපිට බලාපොරොත්තු වෙන්නට බෑ. යම් ඍණාත්මක බලපෑම් තිබෙනවා. ඉතින් ඒ කාරණාවලට හොඳින් මුහුණ දෙන්නට අවශ්‍ය ශක්තිය, ඒ සතුරු බලවේග යටපත් කරගෙන තමන්ගේ අරමුණු වලට යන්න පුළුවන් විදිහේ වාතාවරණය මේ කුජ මාරුවත් එක්ක ඔබට ඇති කරලා දෙනවා. මිථුන ලග්නය, මිථුන ලග්නයෙන් උපන් ඔබට කොහොමද මේ කුජ මේෂ රාශියට ප්‍රවිෂ්ඨ වීම කියන එක වැදගත් වෙන කියලා අපි කතා කරොත්, මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් 11වැන්න සහ 6වැන්න කියන ස්ථාන දෙක පාලනය කරනු ලබන්නේ කුජ ග්‍රහය. මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් 11වැන්නට තමයි එහෙමත් නැත්නම් අයස්ථානයේ අපි ආදායමේ තත්ත්ව සම්බන්ධව කතා කරන ස්ථානෙට තමයි මේ ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. එතකොට මේකත් එක්ක අපිට කතා කරන්න පුළුවන් විශේෂ කාරණා කිහිපයක්. මේ 11වැන්නට කුජ ගමන් කිරීම අපි දන්නවා 11වැන්නේ අපි කතා කරනවා මේ සමාජීය සම්බන්ධතා, තමන්ගේ ජාලකරණයත් එක්ක ඇතිවෙන තමන්ට අත්දැකීම්, එතකොට ඒ තුලින් ඇතිවෙන අවස්ථා වගේ දේවල්. එතකොට ඒකත් එක්ක දැන් සමහර වෙලාවට ඔබ රැකියා කටයුතු කරන කෙනෙක් නම් තමන්ගේ මිත්‍ර සම්බන්ධතා, තමන් වටා ඉන්න ආශ්‍රිතයන් සමීපමයන් හරහා ඔබට රැකියා අවස්ථා විවරවීමක්, රැකියාවලට යම් අතහිතදීම් වගේ දේවල් තමන්ට ඇති වෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් ගත්තත් තමන්ට ව්‍යාපාර ගනුදෙනු අවස්ථා තමන්ගේ ආශ්‍රිතයන් තුළින්ම නිර්මාණය වීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් සමාජ සම්බන්ධතා තුළ ඔබට වෙනදට වඩා වැඩි ප්‍රයෝජනයක් ගත හැකි කාල සීමාවක්. ඒත් එක්කම තමයි ආදායම් වැඩි කර ගැනීම, වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්ත් අපිට කතා කරන්න පුළුවන්. ඔබට වෙනදට වඩා යම් අරමුණක්, උද්‍යෝගයක් තමන්ට ඇති වේවි. ආදායම් වැඩි කර ගන්නට ඕනේ, තමන්ට ආදායම් මාර්ග නිර්මාණය කර ගන්නට ඕනේ කියන එක සම්බන්ධව. ඉතින් ඒකත් එක්ක ඔබට ඒ තියෙන උද්‍යෝගමත් ස්වභාවය, ඒ තියෙන උනන්දුව එකලා තමන්ගේ ආදායම් තත්ත්ව ස්ථාවර කර ගැනීමක්, වර්ධනය කර ගැනීමක් මේ කාල සීමාව තුළ අපේක්ෂා කිරීමේ හැකියාව තිබෙනවා. ඒත් එකම තමයි තමන්ගේ නායකත්ව ගුණාංග. අපි දන්නවා මේ කුජකෙන් විශේෂයෙන්ම අපි කතා කරනවා පාලනය මෙහෙවීමට ඇති හැකියාවන් සම්බන්ධව. එතන තමන්ගේ නායකත්ව ගුණාංග ඉස්මතු වීමත් එක්ක ඔබට රැකියා ස්ථාන තුළ කටයුතු කරන්නට හැකියාව. එතකොට ඔබ පාලන තන්ත්‍රයේ ඉන්නවා නම් ඒ කටයුතු කරගන්න ඉතාම හොඳින් මේ පිහිටීම වැදගත් වේවි. ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ට ඔබ අනිත් අයව මෙහෙව ගන්නට හැකියාව ලැබේවි. එතකොට අපි දන්නවා සමහර වෙලාවට රාජ්‍යාංශයේ ඉහළ නිලතරවල පාලනාංශයේ, එතකොට ආරක්ෂකංශයේ මේ වගේ තැන්වල ඉහළ නිලධාරීන්ට, එතකොට ඒ සම්බන්ධව තමන්ගේ කටයුතු ඉතාම හොඳින් කරගන්න පුළුවන් වාතාවරණයක් මේ ග්‍රහ මාරුවත් එක්ක තිබෙනවා. ඉත් එක්කම තමයි අපිට කතා කරන්න පුළුවන් තමන්ගේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන්. මේ ආයෝජන හරහා අනපේක්ෂිත වාසි තමන්ට ලාගා කරගන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් කෙනෙක් යම් ආකාරයක මුදලක් යොදවලා දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් දීර්ඝකාලීන සැලසුම් මේ කාල සීමාව තුළ ආරම්භ කරගන්නට ඔබට ඉතාම හිතකර ග්‍රහ මාරුවක් විදිහට මේ කුජ මාරුව පෙන්ලා දෙන්නට පුළුවන්. කටක ලග්නය, කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් 10වැන්න සහ 5වැන්න කියන ස්ථාන දෙක පාලනය කරනු ලබන්නේ කුජ ග්‍රහය. මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් 10වැන්නට ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් අපි 10වැන්නේ මෙතන කුජ ශ්‍රේෂ්ඨ වෙහෙමත් නැත්නම් ඉතාම බලයෙන් යුක්තව පැමිණීමත් එක්ක
මේක ඉතාම හිතකර වාතාවරණයක් විදියට කටකලක් නැහිමියන්ට පෙන්ලා දෙන්නට පුළුවන් මුලින්ම. ඉතින් තමන්ගේ රැකිය අවෘතිය පරිසරයේ තමගේ කටයුතු කරගනිදි කොහොමද මේක වැදගත් වෙන්නේ කියලා කතා කරොත්, තමන්ගේ රැකිය අවෘතිය පරිසරය තුළ තමන් අපේක්ෂා කරන තත්ත්වය, තමට නව වගකීම්, තමන්ට අනිත් අයත් එක්ක කටයුතු කරන්න තියෙන හැකියාව වර්ධනය වීම සහ උසස් වීම, තමන්ගේ තනතුරු ලාභ උසස් වීම කරා තමන් බලාපොරොත්තුෙන් හිටපු අයට ඒ සම්බන්ධ අවහිරතා නිරාකරණය වෙලා ඒ සම්බන්ධ අරමුණ සිද්ධ වෙනට පුළුවන්. විශේෂයෙන්ම කෙනෙක්ගේ ජන්මපත්‍රය තුළ කුජ බලවත්ව ඉන්නවා නම් මේ ඉතාම හිතකර විදිහට කෙනෙක්ට බලපානට පුළුවන්. ඒත් එකම තමයි ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් ගත්තත් තමන්ට නව ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමට ඇති හැකියාව වර්ධනය වීම, තමන්ගේ ව්‍යාපාර කොටස ලාභදායීත්වය ඉහළට අරගෙන තමන්ගේ කීර්ති නාමය ව්‍යාපාර තරංකාරීත්වයට හොඳින් මුහුණ දීලා ඒ අභියෝග ජයගන්නට හැකියාව තිබෙනවා. ඒත් එකම තමයි මේ කාල සීමාව තුළ ඔබට සමහර වෙලාවට අභියෝග එන්න පුළුවන්. අපි දන්නවා වැඩ කටයුතු කරද්දී බාධා දුෂ්කරතා මේවත් එක තමයි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. නමුත් ඕනෑම අභියෝගයක් ජයගන්නට පුළුවන් විදිහේ කායික මානසික ශක්තිය ඔබ තුළ මේ කාල සීමාව තුළ වර්ධනය වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබට අර අභියෝග කියන්නේ ඒවා මගහැරලා ඒවට හොඳින් මුහුණ දීලා සටන් කරලා තමන්ගේ අරමුණු වලට යන්න පුළුවන් කාල සීමාවක්. ඒත් එකම තමයි යම් කෙනෙක් රජයේ රැකියා සම්බන්ධව තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් වලට මුහුණ දීලා අයදුම් කරලා බලාගෙන හිටපු අයට ඒ කාල සීමාව තුළ තමන්ගේ අවස්ථාව ලැබෙන්නට පුළුවන්. ඉතින් රාජ්‍ය සේවයේ ඉන්න අයටත් තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න, එතකොට තමන් බලාපොරොත්තු වෙන ආකාරයේ හිතකර වාතාවරණය, ඒ කියන්නේ කෙනෙක් ස්ථාන මාරුවක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ දේවල් හිතකර විදිහට තමන්ට ලැබෙන්න, උසස් වීමක් තමන්ට ලැබෙන්න මේ කාල සීමාව තුළ හැකියාව තිබෙනවා. කටක ලග්නයෙන් උපන් ඔබට සිංහ ලග්නය, සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් නවවැන්න සහ හතරවැන්න කියන ස්ථාන දෙක පාලනය කරනු ලබන්නේ බුධ ග්‍රහය. එතකොට මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් නවවැන්නට තමයි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. එතකොට මෙතන කුජ බලවත් වීමත් එක්ක අපි නවැන්නෙන් කතා කරන කරුණු, එතකොට හතරවැන්නෙන් කතා කරන කරුණුත් එක්ක මුහු කරගෙන මේක කතා කරන්න පුළුවන් සහ දෘෂ්ටිගත සම්බන්ධයක් සම්බන්ධයෙන්ුත් අපි අවධානය දෙන්නට ඕනේ. ඉතින් රැකියාව සම්බන්ධයෙන් අපි කොහොමද මේක අදාළ කරගන්නේ කියලා කතා කරොත්, මේ කාල සීමාව තුළ සිංහ ලග්නයෙන් උපන් ඔබට නව රැකියා අවස්ථා විවර වීම, ඒ කියන්නේ තමන් කෙනෙක් රැකියා අවස්ථා සොයමින් හිටියේ නම් තමන්ගේ රැකියාව සඳහා ස්ථාවර වෙන්නට ඔබට පුළුවන්. ඒත් එක්කම තමයි කෙනෙක් රැකියා කරමින් ඉන්න අයට තමන්ගේ රැකියා තෘප්තිය, කියන්නේ හොඳින් කටයුතු කරන්නට අභිප්‍රේරණයකින් තමන්ගේ සෝසායන් කටයුතු කළා තමන්ගේ රැකියා ස්ථාන තුළ අවශ්‍ය වාතාවරණය සුමටව ගොඩනගා ගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒත් එක්කම තමයි ව්‍යාපාර අවස්ථා සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ට. ඉතින් ව්‍යාපාර කරන අයට නව ව්‍යාපාර අවස්ථා ඇතිවීම විශේෂයෙන්ම විදේශ සම්බන්ධතා එක්ක කටයුතු කරන, අපි දන්නවා විදේශත් එක්ක ව්‍යාපාර කටයුතු කරන අය ඉන්නවා. ඉතින් විදේශීය වශයෙන් ඇතිවන තමන්ට ව්‍යාපාර ගනුදෙනු අවස්ථා තුළ තමන්ට අනපේක්ෂිත ලාභදායිත්වයක් කරා යන්නට පුළුවන් විදිහේ ගනුදෙනු අවස්ථා ඔබට හමුවන්නට මේ කාල සීමාව ඉඩකඩක් තිබෙනවා. ඒත් එකම තමයි අපිට කතා කරන්න පුළුවන් මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ගත්තොත් තමන්ගේ ඉතුරුම් වල ඉහළ යාමක්, මුදල් ශේෂයේ ඉහළ යාමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒකත් එක්ක තමන්ට වෙනදට වඩා මුදලක් අත ගැවසෙන කාල සීමාවක් බවට පත්වේවි. ඉතින් තමන්ගේ කටයුතුත් ඒ සම්බන්ධව ඒ සමගාමීව ඉතාම හොඳින් කරගන්නට ලැබේවි. ඒත් එකම තමයි තමන්ගේ දේපලවල, ඒ කියන්නේ තමන්ගේ ගේ දොර, තමන්ගේ තියෙනවත්කම් වල වැඩි දියුණුවක් වර්ධනයක්, එතකොට අලුත් වැඩියාවක් පිලිස කර ගැනීමක් වගේ දේවල් කරගන්න තමන්ට ඉඩ කඩ තියෙනවා. මේ කාල සීමාව මොන හරි දෙයක් එන හිටලා තිබුණ කටයුතු, එතකොට සමහරවිට දේපල මිලට ගැනීමකදී තමන් ලක් වෙලා තිබ්බ අවහිරතාවයක්, විකිණීමකදී තමන්ට මතුවලා තිබ්බ ප්‍රමාද වීමක් වගේ දේවල් නිරාකරණය වෙලා තමන්ගේ කටයුතු ඉෂ්ට කරගන්නට හැකියාව තිබෙනවා. ඒත් එකම තමයි අපිට කතා කරන්න පුළුවන් මේ නවවැන්නේ කුජ ගමන් කරන කාල සීමාව තුළ විදේශගත වීම සම්බන්ධයෙන් ඉතාම හිතකර පිහිටීමක්. එතකොට ජන්මියෙකුගේ ජන්මපත්‍රය තුළ කුජගේ පිහිටීම ඉතාම හොඳින් තියෙනවා, කියන්නේ ප්‍රබලව පිහිටලා තියෙනවා ජන්මපත්‍රයක් තුළ, මේ ඉතාම හොඳින් බලපානවා. ඉතින් ඒකත් එක්කත් අපිට සිංහ ලග්න හිමි ඔබට මේ කුජ මාරුව සම්බන්ධව කතා කරන්න පුළුවන්. කන්‍යා ලග්නය,
කන්‍යා ලග්නයේ උපන් ඔබගේ ලග්නයේ නටවැන්න සහ තුන්වැන්න කියන ස්ථාන දෙක පාලනය කරනු ලබන්නේ කුජ ග්‍රහයා. එතකොට මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයේ අටවැන්නට තමයි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. එතකොට ලග්නයේ නටවැන්නේ මේ කුජ ගමන් කරන කාල සීමාව තුළ කන්‍යා ලග්නයේ ඔබට කොහොමද තමන්ගේ රැකියා පරිසරයට මේක බලපාන්නේ කියලා කතා කරොත්, තමන්ගේ රැකියා ස්ථාන තුළ තමන්ට කටයුතු කරගන්නේදී ටිකක් රැකියා පීඩනයකට, වැඩ පීඩනයකට සමහර වෙලාවට ඔබට මුහුණ දෙන්නට සිදුවේවි. ඉතින් සමහර වෙලාවට තමන්ගේ කාර්යසාධනය ඉෂ්ට කරගන්නට අපහසුතාවයක්, අතෘප්තකර විදිහ වාතාවරණයක් තමන්ට රැකියා ස්ථාන තුළ මතුවෙන්නට පුළුවන්. ගොඩක් වෙලාවට තමන් කරන කැපවීම, උත්සාහය, තමන් කරන කටයුතු සම්පූර්ණ කළත් සමහර වෙලාවට රැකියා ස්ථාන තුළ තමන්ට අවශ්‍ය පිළිගැනීම තත්ත්වය තමන්ට නැතිවීමත් එක්ක තමන්ට ඇතිවෙන්නට පුළුවන් යම් කනස්සල්ලා. ඉතින් නමුත් මේ කාල සීමාව තුළ, කෙටි කාල සීමාව වැදගත් තීන්දු තීරණ ගන්න යන්නේ නැතුව මේ කාල සීමාවේ රැකියා වෙනස්කම් සම්බන්ධයෙන් සමහරවිට අදහස් එන්නට පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් යටපත් කරගෙන තමන්ගේ කටයුතු සාමාන්‍ය විදිහට සැලසුම් කරගෙන කටයුතු කිරීම වැදගත්. ඒත් එක්කම තමයි ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ට මේ වෙලාවේ ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ, දෙපාරක් හිතන්නට ඕනේ සහ හොඳින් හිතාමතලා කටයුතු කරන්න ඕන කාල සීමාවක්. ඉතින් මුදලක් යම් ආකාරයකට යොදවන්නට බලාපොරොත්තු වෙනවා නම් දීර්ඝකාලීන සැලසුමකට, විශාල ආයෝජනයකට වගේ දේවල් වලට සැලකිලිමත් වෙන්න. ඉතින් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ටත් ව්‍යාපාර වලට මුහුණ දෙන්නට වෙන යම් තර්ජන, දුර්වලතා තමන් තුළ ඇති වෙන, ඉතින් ඒ වගේ දේවල් හින්දා සමහර වෙලාවට ව්‍යාපාර කටයුතු වල අස්ථාවර වීම සිද්ධ වෙන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් අපි පෙර දැනගෙන සැලසුම් සකස් කරගත්තාම ඒ සම්බන්ධව නිවැරදි අවබෝධය අරගෙන කටයුතු කරන්න හැකියාව තිබෙනවා. ඒත් එකම තමයි ඔබට වියදම් පාර්ශ්වය ගත්තත්, අපි කියන්නේ මූලතත්ත්වය සම්බන්ධයෙන් ගත්තාම වියදම් පාලනය කරගැනීමේ අසීරුතාවලට මේ කාල සීමාවේ මුහුණ දෙන්නට පුළුවන්. ඉතින් ඒක හින්දා තමන්ගේ මුදල් කළමනාකරණය කරගනිද්දී ඉතාම සැලකිලිමත් වෙන්නට ඕන කාල සීමාවක්. ඒත් එකම තමයි මේ කාරණා වගේම ගෘහ ජීවිතය කියන එකත් අපිට ඉතාම වැදගත්. ගෘහ ජීවිතයේ සම්බන්ධතා තුළදිත් සැලකිලිමත් වෙන්නට ඕනේ, යම් උච්චාවචන වලට මුහුණ දෙන්නට සිද්ධ වේවි ඔබගේ සම්බන්ධතා තුළදී. ඉතින් අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් ඒ සම්බන්ධව. තුලා ලග්නය, තුලා ලග්නයේ උපන් ඔබගේ ලග්නයේ දෙවැන්න සහ හත්වැන්න කියන ස්ථාන දෙක පාලනය කරනු ලබන්නේ කුජ. ඉතින් කුජ ග්‍රහයා ඔබගේ ලග්නයේ හත්වැන්නට තමයි මේ ග්‍රහ මාරුවත් එක්ක ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ කාරණාවත් එක්ක කොහොමද මේ කුජ හත්වැන්නේ ගමන් කිරීම බලපාන්නේ කියලා අපි කතා කරොත්, අපි ගෘහ ජීවිතය, තමගේ විවාහ ජීවිතයේ දින සම්බන්ධතා කෙරෙහි මේ බලපෑමක් ඇති කරනවා. සමහර වෙලාවට පවුලේ සම්බන්ධතාවලදී යම් පසුබෑමක්, උචාවචන දක්නට ලැබෙන්නට පුළුවන් කාල සීමාවක්. ඉතින් ඒ සම්බන්ධව අවබෝධය දීලා තමන්ගේ පාර්ශ්වයන් කෙරෙහි තියෙන ඊටාම හොඳ සන්නිවේදනයකින් අනිත් අය තේරුම්ගෙන අදහස් හුමාරු කරගෙන හොඳින් කටයුතු කර ගැනීම වැදගත්. ඒත් එක්කම තමයි විවාහය සම්බන්ධව තීන්දු තීරණ ගනිද්දී, අපි දන්නවා සමහරට සම්බන්ධතාවයක් ඇති කරගෙන ඒ විවාහය දක්වා තීන්දුවක් ගනිද්දී මේ වෙලාවේ සැලකිලිමත් වෙන්න. ඉතින් ඒ තීන්දුව තීරණ වෙලදී ඔබට සමහර වෙලාවට අවාසිදායක තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි ඔබ වෘත්තීය පරිසරය තුළ කටයුතු කරද්දිත් වැදගත් වෙන දෙයක් තිබෙනවා. ඔබ රැකියා ස්ථාන තුළ ඉහළ ඉන්න නිලධාරියත් එක්ක කටයුතු කරද්දි මේ වෙලාවේ ප්‍රවේශම් වෙන්නට ඕනේ. මේ තියෙන ගතික ස්වභාවය, ආක්‍රමණශීලී ස්වභාවය මේ හත්වැන්නේ කුජ ගමන් කිරීමත් එක්ක ඔබ සමහර වෙලාවට ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, තමන්ගේ ඉහළ පෙළ ඉන්න කෙනත් එක්ක සමහර වෙලාවට මතවාද, ගැටුම් ඇති කර ගැනීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. මොකද මෙහි තිබෙන හිතකර වගේම අහිතකර වාතාවරණයකුත් මේ කුජගේ ගති ස්වභාවයන් එක තමන්ට ඇති වෙන හින්දා. ඉතින් ඒ සම්බන්ධව කටයුතු කිරීම, කියන්නේ හිතකර විදිහට තමන් ඒ සම්බන්ධව තේරුම් අරගෙන කටයුතු කිරීම වැදගත්. ඒත් එකම තමයි ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ටත් තමන්ගේ ව්‍යාපාර තරණකාරීත්වයට හොඳින් මුහුණ දෙන්නට පුළුවන්. සමහර වෙලාවට ඔබට දැඩි තරඟකාරීත්වයක් තමන්ගේ ව්‍යාපාර තුළට ඇති වෙන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් ඒ දේවල් වලට මුහුණ දෙන්නට අවශ්‍ය අලෙවි කරන උපාය මාර්ග, ඒ ශක්තියින් තමන් කලින් නිර්මාණය කර ගැනීම වැදගත්. ඒත් එකම තමයි මේ කාල සීමාව තුළ තමන්ගේ සෞඛ්‍යමය වශයෙන් තියෙන කාරණා ඔස්සේ අවධානය දෙන්නට ඕනේ. තමන්ගේ හිසේ ආබාධ, එතකොට සමහර වෙලාවට ඉරුවාරදය වගේ තත්ත්වවලින් පීඩා විඳින අයට මේ කාල සීමාව තුළ ඒ දේවල් උස්සන්න වීම,
වල ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍යමය වශයෙන් අවධානය දීමත් වැදගත්. උච්චික ලග්නය, උච්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙන්නේ කුජ. එතකොට ඒත් එක්කම තමයි ඔබගේ ලග්නයෙන් 6 වෙන කියන ස්ථානයේ පාලනය කරනු ලබන්නේ කුජ. එතකොට මේ ග්‍රහමාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් 6 වෙනට තමයි කුජ ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. එතකොට 6 වෙනේ කතා කරන කරුණු වගේම ඔබගේ ලග්නය සහ දෘෂ්ටිගත සම්බන්ධයන් එක්ක අපි කතා කරොත් මේ කාල සීමාව තුළ ඔබ ගන්න උත්සාහය, සමහර වෙලාවට ඔබ කරන්න බලාපොරොත්තු වෙන සැලසුම්, නව දේවල් වල ඉතාම හිතකර වාතාවරණයක් තමන්ට ඇති වෙන්නට පුළුවන්. තමන් කරන සුළු උත්සාහයකින්, කැපකිරීමකින් තමන්ගේ අරමුණු ඉෂ්ට කර ගන්න පුළුවන් කාලවකවානුවක්. ඉතින් ඒ සම්බන්ධව හිතකර තත්ත්වයක් තිබෙනවා. ඉතින් රැකියාව සම්බන්ධයෙන්ුත් අපිට අදාළ කර ගන්න පුළුවන්. තමන්ගේ රැකියා ස්ථාන තුළ, වෘත්තීය පරිසරය තුළ තමන්ට අවශ්‍ය පිළිගැනීම තමන් වෙත ලැබෙන, තමන්ගේ කාර්යසාධනය ඇගීමට ලක් වෙන, ඉතින් ඔබට නව වගකීම්, තනතුරු පැවරෙන කාල සීමාවක්. ඉතින් ඒ සම්බන්ධයෙන් හිතකර වාතාවරණයක් ඔබට රැකියා ස්ථාන තුළ අත්වේවි. ඒත් එක්කම තමයි ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ට ඉතාම හිතකරයි මේ ව්‍යාපාර අභියෝග සම්බන්ධයෙන් ජය ගැනීමට හිතකර පිහිටීමක්. ඉතින් ඔබට තරගකරුවන්ට මුහුණ දෙන්නට අවශ්‍ය ශක්තිය ඉතාම හොඳින් නිර්මාණය වෙන කාලවකවානුවක්. ඕනෑම සතුරු කරදරයකට, විරුද්ධවාදී බලපෑමකට, තර්ජනයකට මේ දේවල් වලට පවා මුහුණ දීලා තමන්ගේ ඉලක්ක සපුර ගන්නට පුළුවන් විදිහේ කාල සීමාවක් විදිහට පෙන්ලා දෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි අපිට කතා කරන්න පුළුවන් මූල තත්ත්ව සම්බන්ධයෙන් ඔබේ කතා කරොත් මේ ඉතුරුම් වල ඉහළ යාමක් සිද්ධ වෙන්නට පුළුවන් කාල සීමාවක්. ඔබට ඒ ඉතුරුම් වල ඉහළ යාමත් එක්ක සමහර වෙලාවට පෙර පැවති ගැටලුවක් මූලමේ වශයෙන් ඉරාකරණය කරගන්න හැකියාව ලැබේවි. ණය වගේ දේවල්, තමන් ණය වගේ දේවල් අර්බුදවල හිටියනම් ඒ දේවල් निराකරණය කරගන්නට අවශ්‍ය වාතාවරණයේ මූල ශක්තිය මේ කාල සීමාව තුළ ඔබට නිර්මාණය වෙනවා. ඒත් එක්කම තමයි මම කලින් කිව්වා වගේ ඔබට නිර්මාණය වෙන යම් විරුද්ධවාදී අදහස්, සතුරු කරදර ඔබට වෘත්තීය පරිසරය වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් පුද්ගලික ජීවිතයට මතුවන කරදර වෙන්න පුළුවන්. මේ දේවල් ඉතාම හොඳින් ජය ගන්නට පුළුවන් ඒ සතුරු කරදර යටපත් කරලා තමන්ගේ අරමුණු ඉෂ්ට කර ගන්න පුළුවන් කාල සීමාවක් බවට පත් වෙනවා. ධනු ලග්නය, ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් 12 වෙන සහ 5 වෙන කියන ස්ථාන දෙක පාලනයට නතු වෙන්නේ කුජ ග්‍රහයාගේ. එතකොට මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් 5 වෙනට තමයි මේ සශේෂ්ත්‍රව පැමිණීම සිද්ධ වෙන්නේ. එතකොට මේකත් එක්ක මේ 5 වෙනේ කුජ ගමන් කරද්දී අපිට කතා කරන්න පුළුවන් 5 වෙනෙන් කතා කරන කරුණු, 12 වෙනෙන් අදාළ කරගන්න කරුණු සහ දෘෂ්ටිගත සම්බන්ධයන් එක්ක. එතකොට 5 වෙනේ අපි කතා කරනවා නිරන්තරයෙන් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඔබගේ තියෙන තත්ත්වයන් සම්බන්ධව. ඒතර ඔබගේ දුව දරුවන් අධ්‍යාපන කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් ඊටාම යහපත් හිතකර වාතාවරණයක් තමට ලැබෙනවා. විශේෂයෙන්ම මේ තරඟ විභාග වගේ දේවල් වලට මුහුණ දෙන, තමන්ගේ නිබන්ධන ඇගීම් වගේ දේවල් සාර්ථක කරගන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් ජයග්‍රාහී මානසිකත්වයක් තුළ තමන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් විදිහේ වාතාවරණයක් මේ ග්‍රහමාරුවත් එක්ක ඇති වෙනවා. ඒත් එක්කම තමයි මේ ගණිතය වගේ සංකීර්ණ විෂයන් හමුවේ කටයුතු කරන, කියන්නේ ඒ විෂයන් ඔස්සේ තමන්ගේ අධ්‍යයන කටයුතු කරමින් ඉන්න දුව දරුවන්ට ඉතාම හිතකරයි. කෙනෙකුගේ ජන්ම පත්‍රය තුළ විශේෂයෙන්ම මේ කුජ ප්‍රබලව පිහිටලා තිනවා නම් මේ කාල සීමාව තුළ ඒ අයට ඉතාම හිතකරයි. ඒත් එක්කම තමයි තමන්ට ඇතිවන නිර්මාණ ශක්තිය, මේ අසාමාන්‍ය මට්ටමේ හැකියාවන් තමන්ගේ ප්‍රායෝගිකත්වයට අරන් ගන්නට. එතකොට රැකියා ස්ථාන තුළ තමන්ට අවශ්‍ය, තමන්ගේ තියෙන කුසලතාවයන් ප්‍රයෝජනයට අරගෙන තමන්ට අවශ්‍ය කරුණු, තමන්ගේ කාර්යසාධනය තමන්ට ඒ තුළ ඉතා හොඳින් කරගන්නට පුළුවන් විදිහේ ග්‍රහ මාරුවක් තමයි මේ කුජ මාරුව කියලා පෙන්නලා දෙන්නට පුළුවන්. ඒත් එකම තමයි තමන්ට 5 වෙනෙන් කතා කරන්න පුළුවන් සම්බන්ධතා සම්බන්ධයෙන්, මේ මිත්‍ර සම්බන්ධතා, ඒ වගේම විවාහය අරමුණු කරගෙන අපි ඇති කරගන්න ප්‍රේම සම්බන්ධතා වගේ දේවල් ඉතාම හොඳින් ශක්තිමත් සම්බන්ධතා විදිහට ඇති කරගන්න සහ උද්‍යෝගමත් සම්බන්ධතා නිර්මාණය වෙන්නට පුළුවන් කාල සීමාවක්. ඒත් එකම තමයි සැලකිලිමත් වෙන්නට ඕන කාරණාවක් තිබෙනවා. ඔබ උරුමය හරහා හෝ තමන්ට නැත්තම් හවුලේ යම් ආකාරයකට ලැබෙන මුදල් හෝ එවන් දේපල කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරද්දී ප්‍රවේශම් වෙන්නට ඕනේ. ඒ සම්බන්ධයෙන් අවාසිදායක තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට තමන් හවුලේ කෙනෙක් එක්ක කරන යම් යම් කටයුතු වලදී ආයෝජනය කිරීම සහ මුදල් යෙදවීම සම්බන්ධයෙන් මේ කාල සීමාව තුළ ඔබට සැලකිලිමත්ව ප්‍රවේශම
ප්‍රවේසම් සහිතව කටයුතු කිරීමත් වැදගත්. මකර ලග්නය, මකර ලග්නයේ උපන් ඔබගේ ලග්නයේ 11 වැනි සහ 4 වැනි කියන ස්ථාන දෙක පාලනයට නතු වෙන්නේ කුජ ග්‍රහයාගේ. මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයේ 4 වැනිට තමයි ප්‍රවිෂ්ට වීම සිද්ධ වෙන්නේ. එතකොට 4 වැනි කුජ ගමන් කරන කාල සීමාව තුළ අපිට කතා කළොත් තමන්ගේ තියෙන රැකියාව වෘත්තීය පරිසරයට මේ අදාළ කරගන්නේ කොහොමද කියන එක මේ කාරණාවත් එක්ක ඔබට කතා කරන්න පුළුවන්. ඔබගේ 11 වැනි අධිපති වෙන්නෙත් කුජ වීම තුළ ඔබට සමාජ සම්බන්ධතා ටිකක් වැඩිපුර නිර්මාණය වීම, එතකොට පොදු කටයුතු උදෙසා දායක වීම, සමාජයේ විවිධ පුද්ගලයන් තමන් ඇසුරු කරන අය හරහා තමන්ට ප්‍රතිලාභ අත්කර ගන්නට පුළුවන් කාල සීමාවක්. ඉතින් ඒකත් එක්ක සමහරවිට තමන්ගේ රැකියාව ඒ අවස්ථා තුළින් ඇතිවීම, ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් වෙන නව ව්‍යාපාර ගනුදෙනු අවස්ථා, තමන්ගේ සමාජ සම්බන්ධතා තුළින් ගොඩනැගීම කියන කාරණා මෙහිදී පෙන්ලා දෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි අපිට කතා කරන්න පුළුවන් මේ කාල සීමාව තුළ දේපළවල වැඩි දියුණුවක්. එතකොට අපි කතා කරනවා 4 වැනි ගත්තහම අපිට තියෙන භූමි සම්පත්, එතකොට ගේ දොර, එතකොට යාන වාහන, මේ වගේ තමන්ගේ තියෙන වත්කම් සම්බන්ධයෙන්. ඉතින් ඒ දේවල් වල වැඩි දියුණුවක් තමන්ට අත්වන කාල සීමාවක්. ඉතින් දේපල මිලට ගැනීමක් වගේ කරන්න බලාපොරොත්තු වෙන හිටියනම් මේ කාල සීමාව තුළ ඔබට සිද්ධ කරගන්නට පුළුවන් ඉදිකිරීම් කටයුතු, එතකොට ප්‍රතිසංස්කරණ කටයුතු, මේ වගේ දේවල් ඉතාම හොඳින් කරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි අපි දන්නවා භූමිය සම්බන්ධ වෙලා මේ පස් ගල්, එතකොට පතල් වගේ ව්‍යාපාර කරගෙන යන අය, මේ අයට තමන්ගේ අරමුණු ඉෂසිද්ධ වෙන ඉතාම හොඳින් තමන්ගේ ඵල ප්‍රයෝජන අරගෙන තමන්ගේ කටයුතු කරගන්න පුළුවන් කාල සීමාව බවට පෙන්ලා දෙන්නට පුළුවන්. ඒත් එකම තමයි අපිට කතා කරන්න පුළුවන් මේ 4 වැනි අපි කතා කරනවා මව් පාර්ශවය සම්බන්ධව. ඒතර තමන් මව් පාර්ශවය හරහා තමන්ට ලැබෙන උරුම වගේ දේවල් වල ලැබී මේ වෙලාවේ තමට ලැබෙන්න ඒ දේවල් වල ආශිර්වාදයක් තමට ලැබෙන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් මේ කාරණා ඔස්සේ අපිට පෙන්ලා දෙන්නට පුළුවන් මකර ලග්නයේ උපන් ඔබට කොහොමද මේ කුජ මාරුව වැදගත් වෙන්නේ කියලා. කුම්භ ලග්නය, කුම්භ ලග්නයේ උපන් ඔබගේ ලග්නයේ 10 වැනි සහ 3 වැනි කියන ස්ථාන දෙක පාලනය කරනු ලබන්නේ කුජ ග්‍රහයා. එතකොට මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයේ 3 වැනිට තමයි ප්‍රවිෂ්ට වීම සිද්ධ වෙන්නේ. එතකොට 3 වැනි කතා කරන කරුණු, එතන 10 වැනි සහ දෘෂ්ටිගත සම්බන්ධයන් එක්ක මුල් කරගෙන අපි කතා කරොත් අපි කතා කරනවා මේ 3 වැනි තුළ කෙනෙක්ගේ තියෙන සංනිවේදන හැකියාවනේ. කියන්නේ අපි තව කෙනෙක්ට අදහස් ගෙනියද්දී, පණිවිඩයක් ගෙනියද්දී තියෙන ක්‍රමානුකූල බව සහ එහි තියෙන ශක්තිය. එතකොට මේ සංනිවේදන හැකියාවන් ඉතාම ප්‍රශස්ත මට්ටමක, ඉහළ මට්ටමකට පැමිණීමත් එක්ක ඔබට රැකියා පරිසරය තුළ කටයුතු කරගනිදී ඉතාම වැදගත් තමගේ අදහස්, තමගේ වචනවල තියෙන ශක්තිය අනිත් අතට ගෙනියන්න ඉතාම හිතකර ගහමාරුවක් විදිහට පෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ට උනත් තමගේ ගනුදෙනුව අවස්ථා හඳුනගෙන ඒ ගනුදෙනු වලට හොඳින් මුහුණ දෙන්නට තමන්ගේ තියෙන අදහස් ඒ ගනුදෙනු කරුවන් අතරට ගෙනියන්න සහ එයින් ඉතාම හිතකර ප්‍රතිලාභ ළඟා කරගන්න පුළුවන් විදිහේ ගහමාරුවක් තමයි මේ කුජමාරුව කියලා කියන්නේ. ඒත් එකම තමයි අපිට කතා කරන්න පුළුවන් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ට තමන්ගේ ආයෝජන සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්න, එතකොට තමන්ගේ කටයුතු විශ්ලේෂණය කරගෙන හරි තීන්දුව තීරණ අරගෙන කටයුතු කරන්න සහ ඉදිරියේ සම්බන්ධයෙන් දැක්මක් ඒ වගේම උපාය මාර්ග තමන්ගේ ඉදිරියේ සකස් කරගන්නට ඉතාම හිතකර වාතාවරණයක් මේ කුජ මාරුවත් එක්ක ඔබට ඇති වෙනවා. ඒත් එකම තමයි අපිට කතා කරන්න පුළුවන් මේ මෙහෙයවීම පාලනය සම්බන්ධයෙන් හිතකර පිහිටීමක්. එතකොට පාලන තන්ත්‍රයේ ඉන්න අය, එතකොට රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරී, මේ වගේ අයට තමන්ගේ කටයුතු ඉතාම හොඳින් කරගන්න පුළුවන් සහ ආරක්ෂක අංශය සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. මේ නිලතල හොබවන යම් පිරිසක් පාලනය කරගෙන තමන්ගේ කටයුතු අරමුණු උදෙසා යන අයට මේ ඉතාම හිතකරයි. තමන්ගේ කණ්ඩායම් හොඳින් හසුරව ගන්නට ඔබට පුළුවන්. ඒත් එකම තමයි කෙනෙක් නව රැකියා සම්බන්ධයෙන් අපේක්ෂා තියාගෙන හිටියනම් මේ ඉතාම හිතකර කාල සීමාවක් තමන්ගේ රැකියා අවස්ථා ශේෂ්ත්‍රයේ දිශානතිය තමන් වෙත ළඟා වෙන කාල සීමාවක්. ඒත් එක්කම තමයි නව ව්‍යාපාර කටයුතු ආරම්භ වෙනුත් තීන්දුව තීරණ ගන්න පුළුවන්.
ඒ කාල සීමාව තුළ සුබ දින කාලවකවානු යොදාගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු තුළ ආරම්භයක් ගන්නට හැකියාව තිබෙන. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් නවවැන්න සහ දෙවැල්ල කියන ස්ථාන දෙක පාලනයට නතු වෙන්නේ කුජ ග්‍රහයාගේ. එතකොට මේ ග්‍රහමාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් දෙවැන්නට තමයි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. එතකොට මේකත් එක්ක මේ ස්ථානයේ කුජ ප්‍රබල වීමත් එක්ක අපි දන්නවා දෙවැන්නේ අපි කතා කරනවා මේ පවුලේ බැඳීම්. එතකොට ගෘහ ජීවිතය සම්බන්ධයෙන් විවාහ ජීවිතයෙන් පස්සේ තමන් ගත කරන ජීවිතය සම්බන්ධයෙන්. එතකොට මේ ස්ථානය තුළ මේ කාල සීමාවේ කුජ බලවත්ව ගමන් කිරීමත් එක්ක පවුලේ සම්බන්ධතා ඉතාම ශක්තිමත් අයුරින් පවත්ව ගන්න. එතකොට ඒ අයගේ සහය ඔබගේ කටයුතු උදෙසා ලබා ගන්නට ඒ අයගේ ආශිර්වාදය වැඩිහිටියොත් එක්ක කටයුතු කරද්දී ඒ අයගේ ආශිර්වාදය තමන්ට ලාගා කරගන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් තමන්ගේ තියෙන වචන තමන්ගේ ස්වරය ආක්‍රමණශීලී ස්වභාවයක් ඇතිවීමත් එක්ක අනිත් අය අතරට තමන්ගේ වචන ගෙනියන්න ඉතාම පහසුයි. ඒතර තමන් කියන දෙයට ඇහුම්කන් දෙන පිරිසක් තමා වටා කොට නගා ගන්න. ඒ ඉතාම හිතකර වාතාවරණයක් විදිහට රැකියාවට තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගනිදී ඒ දේවල් වලට යොදා ගන්නට පුළුවන්. ඒත් එක්කම තමයි මේ කාල සීමාව තුළ අපිට මූල තත්ත්වය සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. මූල තත්ත්වයේ වර්ධනයක් එහෙමත් නැත්නම් ඉතුරුම් වල ඉහළ යාමක් අපේක්ෂා කරන්න පුළුවන්. මොකද අපි දෙවැන්නේ කතා කරන විශේෂයෙන්ම ඉතුරුම් සම්බන්ධව. ඉතින් ඔබට අත ඉතිරි මුදලක් ඉතාම හොඳින් නැති කරගන්නට සහ ඒ මුදල් වලින් අවශ්‍ය ඵල ප්‍රයෝජන ඉතාම හොඳ ආකාරයට ගන්න පුළුවන් කාල සීමාවක්. ඒත් එකම තමයි අපිට කතා කරන්න පුළුවන් ඔබගේ නවවැන්න පාලනය කරනු ලබන්නේත් කුජවීම තුළ විදේශගත වීම සම්බන්ධයෙන්. මොකද විදේශගත වීම සම්බන්ධයෙන් ප්‍රශස්ත අවස්ථාව ඔබට ලැබෙන්න ඒ අවශ්‍ය දේවල් සපුරලා හිටපු අයට තමයි කාල සීමාව තුළ ඒ සම්බන්ධව අරමේෂ සිද්ධ වීමත් පෙන්ලා දෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි අපිට කතා කරන්න පුළුවන් මේ උසස් අධ්‍යාපනය අරමුණු කරගෙන කරන තරඟ විභාග උසස් අධ්‍යාපන කටයුතු කරන අයට තමගේ ජයග්‍රහණ අත් කරගන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් මේ කුජ මේ ස්ථානය තුළ සුශේෂ්ඨව නැත්තම් බලයෙන් යුක්තව ගමන් කිරීමත් එක්ක මීන ලග්න හිමි ඔබට ඔන්න ඔය ආකාරයකට පෙන්ලා දීමේ හැකියාව තිබේ. එහෙමනම් අපි කතා කළා එළඹෙන ජුනි 5 වෙනිදා සිද්ධ වෙන කුජ මේෂ රාශියට ප්‍රවේශ වීමත් එක්ක කොහොමද ඔබගේ ලග්නයට බලපාන්නේ කියන එක. අපි දන්නවා එකිනෙකාගේ ජන්ම පත්‍රවල වෙනස්කම් තිබෙන අතර මේ කුජකේ තියෙන ප්‍රබලත්වයේ දුර්වලතාවය අනුව මේ කාරණා අඩු වැඩි වීම සිද්ධ වෙනවා. එතකොට කෙනෙක් ගත කරන දශා අනුදශා ඒ වගේම ජන්මේ රාශියක තත්ත්ව මේ වගේ කාරණා ඔස්සේ තමයි අපිට පුළුල් විග්‍රහයක් නැත්නම් පුළුල් විදිහේ පලාපල කතනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙන්නේ. නමුත් මේ කාරණා ඔස්සේ තමන්ගේ සැලසුම් සකස් කර ගැනීම වැදගත්. ඉතින් නැවතත් විශේෂ ග්‍රහමාරුවකින් හමුවීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි.